මේ කොරෝනාව අස්සේ ආණ්ඩුව ඉල්ලීම කරන ජනතාවගෙන් අනේ අපිට උදව් කරන්න රෝහල් වලට කියලා අපේ ප්‍රනාන්දු කුල්ලේ ඇමතිතුමිය. හැබැයි එතුමිය එකක් කිව්වා මේ උදව් කරද්දී ප්‍රාදේශීය රෝහල් වලටම උදව් කරන්න කියලා. ඇයි? ආණ්ඩුවේ ඇමතිතුමියක් හැටියටත් දන්නවා මේක ඉහළ භාණ්ඩාගාරයට ආවොත් එතන ඉන්න බහිරවයෝ පීසාචයෝ කුම්බාණ්ඩියෝ ටික මේ මුදල් වලට දෙනවා බැටේ. ඒ නිසා එතුමිය කිව්වා ප්‍රාදේශීය රෝහල් වලට පරිත්‍යාග කරන්න කියලා. අද ලැජ්ජයි ආණ්ඩුව එහෙම සල්ලි ජනතාවගෙන් හිඟමනේ යන වෙලාවේ දරුවන්ගේ කැට ටික කඩලා දවසක රාජ්‍ය සේවකයන්ගේ වැටුප පරිත්‍යාග කරපු ඉටුකම ඒ කොවිඩ් අරමුදලේ මුදල් මහදවාලේ වංචා කරලා තියෙනවා මංකොල්ල කාලා තියෙනවා. මේක මෙයාට අලුත් දෙයක් නෙමෙයි. සුනාමිය ආවා ඒ වෙලාවේ මුදල් හොරගම් කළා. යුද්ධේ ආවා ජනතාවගේ ගෙදර තිබිච්ච 7-5 පවා යුද්ධයට දුන්නා. ඒ මුදල් මිග්යානාවලින් හොරගම් කළා. දැන් මේ තුන්වෙනි දැවැන්ත විපත අපිට මලගයක් අපිට විපතක්. හැබැයි මේ හැම විපතක්ම සැපතක් බවට පත් කරගත්ත රාජපක්ෂ කල්ලිය ඇතුළු මේ හොර නඩය අද සෑම විපතකදීම එදා සුනාමිය වගේ එදා මිග් ප්‍රහාර කලින් වගේ යුද්ධ වෙලාවේ අද මේ කොවිඩ් ගත්තේ ඇතුළේ මේ මුදල් හොරා කන තත්ත්වයට පරිවර්තන විතරතා තාම ලැජ්ජ නැති දීන පාලක කියන එක අපි මේ මතක් කරන්න ඕන. ඇම්බියුලන්ස් වලින් ගහලා තියෙන පොඩි පොඩි ප්‍රමාණයක් නෙමෙයි. අද ලෝකෙ කොහෙවත් නැති මිලකට තමයි ඇම්බියුලන්ස් කියන්නේ තියෙන්නේ. මේකේ හාස්‍යම කරුණ තමයි පොහොට්ටුවේ සභාපති මේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. පොහොට්ටුවේ මහලේකම් ඉන්නවා සාගර කාර්යසම්. මාධ්‍යවේදී කහනවා ඔබලා මේ ගත් එක සම්බන්ධයෙන් කොහොමද අපිට කෝටේෂන් කැඳෙව්වද? මිලකණන් කැඳෙව්වද? අද ආචාර්ය මහාචාර්යතුමා පක්ෂයේ සභාපතිතුමා හතර බීති කතාවක් තමයි කියන්නේ. නිරුත්තර වෙනවා උඩබිම බලනවා. අද උත්තර නැහැ. පක්ෂ සභාපතිගේ මුඛවාඩම් දාලා පක්ෂ මහලේකම්ට මුඛවාඩම් දාලා කතා කරන්න ඉඩක් නොතබා ලොක්කො දෙනවා ගේමට. අහෝ ජීඑල් පිරිස ඔයාගේ මහාචාර්යකම, ඔයාගේ පක්ෂ සභාපතිකම, අහෝ සාගර කාර්යසම් ඔයාගේ නීතිඥකම, ඔයාගේ පක්ෂ මහලේකම්කම, ඒවා බල්ලට දාලා තමයි අද හොරගම් කරන්නේ. අද ඔයාලට හත් පොලේ දා ගන්න සිද්ධ වෙලා තියෙනවා මාධ්‍ය ඉස්සරහා ලොක්කො කරන හොරගම් හින්දා.